at the bava ya kasima netagava popiya nasiya langa pata indagena konduranwa rana sena atarin pava ranga pana miyu lasa pava mata pena sihinaya pura sarana විදියට අපිටත් දේශපාලනය ගැන කතා කරන්න වෙයි. හැබැයි මේ පවතින දේශපාලනය ගැන නම් නෙවෙයි. එහෙනම් ආමතුරුනේ බුදු දහමත් එක්ක බැඳිච්ච දසරාජ ධර්මත් එක්ක බැඳිච්ච ඇත්තටම පවතින්න ඕනි දේශපාලනය. දහමයි රටේ පාලනයයි එකට පටලන්න බෑ බොලව්. හැබැයි තොපි මේ දේශේ තරුණයෝ උඹලට වගකීමක් තියෙනවා මේ දේශේ රැකගන්න. හිමියනි සොලීන් සමග සටනට මුදුනා මහම්මණ්ඩි නායකත්වයේ දෙනවද අවසර? මුදුනා සේනාව සංවිධානය කරන මහානාග. චීවරය දරාගෙන තොපි සමග සටනට යන්න මට අවසර නැතුවා. ඒත් මේ දේශයේ සොලින්ට යටත් වෙනකන් උඩ බලාගෙන ඉන්න උනොත් මට මේ ජීවිතේ වැඩක් නැතුවා. ඔබ වහන්සේ උපවැදි වෙන්න එහෙම අදහසක් ආවම එහෙම අදහසක් නැතුවා බොල. මා උපවැදි වුවොත් මා සමග මහවිහාරේ බොහෝ භික්ෂු පිරිසක් උපවැදි වී සටන් බිමට පැමිණෙනු ඇත. අපේ හිමියන් උපවැදීමට අවශ්‍ය නැතුවා. උතුරේ සේනාව සංවිධානය කොට දඹකොල පටුනට පිටත් කොට හැරියා.
හෙලෙන් එක මුතුව සිටියොත් සොලින්ට මේ රට යටත් කර ගැනීමට නොහැකි වේවි. බරණ අනාගතේ බරණගේ නම මහවංශේ නොලියුණත් මිනිසුන්ගේ හදවත්වල ලියවේවි. දරුවනේ මාගේ සටන් ශිල්පයෙන් නුඹලාට දුන්නා වගේම නුඹලා දැන් සටන් පුහුණු කිරීමට කාලය එළඹිලා. මෙහෙල භූමිය හැම තරුණයෙක්ම සටන් බිමට ගෙන ඒමට නුඹලා කටයුතු කිරීමට අවශ්‍යයි. හිමියනි, සටනට එන සාමණේරවරුන්ට මම නායකත්වය දෙන්නද? පොඩිනම් සටන් කරන්නට කලින් කරන්ට දී බොහෝමයක් තියෙනවා. ඒ වුණාට මම සටන් කරන්න ඕන. සටන් කරමු. බර්ණමාමණ්ඩි, චූලනාගායියන්ඩි, මහානාගායියන්ඩි සටන් පුහුණු වෙන විදියට බලාගෙන ඉඳලා. කරි ප්‍රශ්නික ඉන්නේ ඇත්තේ. අපි ඉතින් ගින් කරදර කරද්දී රාහුල හාමුදුරන්ට කියන් තියන්නේ නැතුව. ලින් පස්සේ කාටවත් හොඳ කරන්න හොඳ නැහැ. ඉල්ලන් කැමයි අදගෙන නැමයි දෙකම එකවගේ කියලා අපේ බාප්පා කියනවා. ඒක. දැන් ඉතින් ඕක ගැන හිතන්න ඕනේ නැහැ පොඩි සාදු. කොහෙද යන්නේ? ඔළුව හැරිච්ච අතේ ගිහින් බෝඩිමක් හොයාගන්න. බෝඩිමක්? බෝඩිමකට යන සල්ලි එපේ. අනේ මෝඩස්. හාමුදුරුවරුන්ගෙන් ගිහිය සල්ලි ගන්න. ඒ වුණාට බෝඩිමකට යන්න ගියොත් සල්ලි ගනි. කිඹුල බනිස් අයියේ! කිඹුල බනිස් අයියේ! පොඩි සාදු දැන් කිඹුල බනිස් අයියගෙන් බැනුම් අහගන්නවා. එයාගේ නම දිනේත්. පොඩි හාමුදුරුවනේ, මගේ නම දිනෙත් තාරක අල්පොන්සු. මොකක්? දිනෙත් තාරක අල්පොන්සු. ඒ වුණාට ඔය අපේ කිඹුල බනිස්නේ. ඒක ලස්සනයි ඒ. හරි හරි පොඩි හාමුදුරනේ, මොකද මේ? මෙහෙ ඉන්න බෑයි. මට දැන් හැමදේම එපා වෙලා. හාමුදුරුවාම සසර කරගෙනානේ පොඩි හාමුදුරුවනේ. එහෙම කෙහෙල් මලක් ගන්න නෙමෙයි ඒ කියන්නේ. සසල කරගෙන තව වයසට යන්න ඕනේ. මං කිව්වේ ඒක නෙමෙයි. අපේ පොඩි සාදුට පන්සලේ ඉන්න එපා වෙලා තියෙන්නේ රාහුල හාමුදුරුවන්ගෙන් බැනුම් ආපු හින්දා. එහෙම හරියන්නේ නැහැ ඉතින්. මොකටද වෙන්නේ? කිඹුල බනිස් අයියට ඒ පණ්ඩිතකම් වැඩක් නැහැ. මොකද කියන්නේ? මට බෝඩිමක් හොයලා දෙනවද නැද්ද? බෝඩිමක්? බෝඩින් නම් ඔය හැමේ තියෙනවා. ඉතින් හොයලා දෙන්නකොහලෝ. ඒකට ඉතින් සල්ලි ඕනේ. පොඩි සාදු කාලා තියෙනවද සල්ලි? සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි පින්කෙටේ ඇති. අනේ අපේ පින්කෙටේ තියෙන සල්ලි ඕන්නම් මාරුකාසි වලින් 200ක් ඇති. ඒකෙන් බෝඩින් වලට යන්න බෑ පොඩි සාදු. මාර වැඩ. දැන් කොහොමද සල්ලි හොයන්නේ? සල්ලි නැතුව නම් බෝඩින් වලට යන්න බෑ. බෝඩුමක් කියන්නේ කොහේ හරි ගයක්නේ. ඔව්ව. අර නෝනන්දලා දිහා තිබුණා. මරුනේ නෝනනන්ද මෙහෙම නහන්න එනවා. ඇවිල්ලා පිරිකරට කීයක් හරි දීලා තියෙනවා. ඉතින් ඉතින් මාව එහෙ නවත්ත ගත්තාම දවස ගානේ මම බණ්ඩ කියන්න. එතකොට ඒ පිරිකරේ සල්ලි මට ඉල්ල ගන්න බැරි වෙයිද පින්සිරි? අනේ මේ පොඩි සාදු, ඔය වගේ දේවල් නම් කරන්න බෑ. මේ රාහුල හාමුදුරුවෝ වචනයක් දෙකක් සැරෙන් කිව්වා කියලා පන්සල දාලා යනවද? මගේ හිත කැඩුනායි.
manusia itu පුළුවන් සීමාවක් තියෙනවනේ. පොඩි සාදු දැන් එච්චර ලොකු මිනිස්සෙක් කියලාද? අනේ මේ කිඹුල වනිසෝ. උදව් කරන්න බැින්න යනවායේ hina වෙන්නේ නැතුව. ඉන්සිරිය මට ඔයත් එපා. කවුරුත් එපා. මම යන ඔළුව හරිටත්. අර කොහෙද යන්නේ? පාරට හිටන්නේ. පොඩි සාදු එලියට යන්නේ. පොඩි සාදු පන්සල් මායිමෙන් පිටට අඩියක් තියන්නේ. ඉන්සිරිය. අපි ගින් රවුල් හැමතුරෙන්ට කියමු. පොඩි හැමතුරු අප්සෙට් එකේ ඉන්නේ කියලා. අපි ගින් කියමු. නැත්තම් අපිට පොඩි හැමතුරන් යාළු කරගන්න හම්බෙන්නේ නැහැ. මට පේන සිහිනය පුරා සරණ අම්මේ මැනිකේ මොකද ඇයි දැන් තරහ වෙලා ඉන්නේ ඉවත බල්ලා කොහෙද ගියේ අම්මව එකගෙන නේද මේ අපිව බස්සලා තකහනිය ආරක්ෂාවට කියලා නේ ගියේ ඕ ඉතින් එහෙම තමයි ආරක්ෂාව හොඳයිනේ අනේ හොඳයි Mahatya, mam babek kele itu ada. Ani kar tata isra mata dapu sadde? Ah, iya emang tamai. Kenunna madu gane, mini agi ane deh indah itu lah tahan nonen. Ani me Mahatya, oya gue mini ha unen tina mam bayen. Koye deh gie? Podi gamana kan? Ah hari, deng oya podi gamana, ada podi unden na vekkan gie mukerde. Ammo, ya deng hitang ini, mie tata gitu lagi na abu satu udah mangundin nanti kardiak gan ngegi ya, unte wedi villa mang magadala apa gitu, deh mana ini, pisu deh. Oh, itu kian nat be, matna ngoya abe satu paha gede sugar nih. Mie mahatte ya, oya abe naraka purudu ya podi unden nade purudu keran nih pa? Podi? Hmm, onda podi, podi na ya bu. Unne me unte ke belgua mama i podi. Ane Mahatya, mata kian noko kohide gie. Mata danen ne me muka kari aul gamanak gia kiela. Podi aul gamanak nan tamai. Kohide. Kibo ta bai benad. Ane ne ane mambai ben ne kian doko macam mune me hey dorama Apa nak kerana? Kian lu ke Mahatya, kau hendak gie,
හොඳම හත්යනේ. මං ඒ කල්පනා කළා විතරද මං කිව්වේ නැද්ද? කියනවාකෝ මිනිස්සුයෝ. හරි. කාටවත් කියන්නේ බැරිද? කාගේ තොලුවේ මලක් පිපිලා. ඒක බලන්න සෙනග පිරිලා. ඉතින් අපි ගිහිල්ලා ඒක බලලා ආවා. හරි හරි. මම ඕක මොකද්ද කියලා හොයාගත්තේ නැත්තම් මම රන්මලී මහානාම නෙමෙයි. මල මාතෝක කිව්වොත් මම බානුක වික්‍රමසිංහ නෙමෙයි. මට පේනා සිහිනය පුරා සරණ. සතුටක් මගේ හිතේ තියෙනවා. මං කොහොම හරි වාව නැගිටවනවා. මං කොහොම හරි වාව නැගිටවනවා කඳුල. සිදු මට මගේ ටාගට් එකට යන්න ඕනේ. මම මේ හැම දෙයක්ම කරේ ඒක වෙනුවෙන්. හැබැයි මං කරපු සමහර දේවල් වැරදි තමයි. මට ඒකට සමාවෙන්න. අයියයි මල්ලි කතා කරන විදිහ මරුනේ අපරාදේ. ඇයි නැයිද එක ගෙදර ඉපදෙන්න තිබ්බ? එක ගෙදර ඉපදුනේ නැති වුණාට එකම හැඩරුවෙන් ඉපදුනානේ. මටත් මෙච්චර කාලයකට මගේම කියලා කෙනෙක් ගැන එහෙම ලොකුවට හැඟීමක් දැනෙලා නැහැ. ඒ කියන්නේ උඹට මං ගැන එහෙම දැනෙනවද? ඔව් මට උඹ නිකන් මගේ එකෙක් වගේ දැනෙනවා. ඕනම් එක කුසුපන් සහෝදරෙක් වගේ කියන්නත් පුළුවන්. ඉතින් උඹේ හීනට යන්න එක කුසුපන් සහෝදරය උදව් කරන වඩා කැමැතිය? එහෙම බෑ. මට මගේ මහජන් නැගිටින්න ඕන. කාටවත් ණය වෙලා මේ වැඩේ කරන්න බෑ. අනිත් එක මං ණය වෙන්න ආසත් නැහැ. ඉතින් සහෝදරයා සල්ලි දෙන එක ණයක් ගන්නවා වගේද පේන්නේ? නෑ නෑ එහෙම නෙවෙයි. මට රට යන වැඩේට උඹෙන් සල්ලි ගන්න බෑ සිදු. මං ඒකට වෙන විදියක් හොයාගන්න. කවීන් ඒකට කියන්නේ උදව් කරනවා කියලා. ඇයි දැන් උඹට විතරද උදව් කරන්න පුළුවන්? ඔව් මම අයියා. මම මල්ලි. මහානාග චූලනාග බලපංකු. ඉතින් එතනත් අසාධාරණේ. උඹ මහා මං චූල. ඒ කියන්නේ උඹට එදා මතක් වුණ හැම දෙයක්ම මතකයි තවම? ඔව් මං ඒ අතීතයට හරි ආසයි. මට ඒවා මතක් කරන්න බෑ. ඒ වුණාට ටික දවසකින් ඒ හැම දෙයක්ම මතක් වෙලා යයි. බෑ බෑ මට ඒවා මතක තියාගන්න ඕනේ කොහොම හරි. එහෙමද? එහෙනම් මෙහෙ බලපන්. රෝසා කහට හොඳම කහට අටම මිලට. ප්‍රොෆෙසර් වෙද පොත ගෙනත් දෙන්න. හරිද? අපි ටිකක් නිදාගමු. හරි හරිද? හරි පොඩ්ඩක් කූල් වෙලා නිදාගමු. අනේ මේ බෙහෙත් ටික බීලාම නිදාගමුද? බෙහෙත් බොන්නේ ලෙහිතු. මං යාළු වෙන්නේ නෑනේ. ඉතින් මං වෙච්චි වැරද්දට සමාව ඉල්ලුවොත්? සමාව ඉල්ලුවොත් නේ